ඔන්න ඉතින් මං අදත් ඔයාලට මේ ළඟේ ඉන්න අලුත් අවුරුද්දේ රසම රස රස කැවිලක් අරගෙන ආවා. ඒ තමයි නාරං කැවුම්. ගොඩක් කට්ටිය මේ නාරං කැවුම් වලට ගොඩපර කැවුම් කියලා කිව්වත්, එහෙම නැත්නම් සමහර කට්ටිය ගොඩපර කැවුම් කියලා රැවුනත්, මේ නම් තියෙන ගොඩපර කැවුම් නෙවෙයි, මේ තියෙන නාරං කැවුම්. මේ දෙක දෙකක්. ඉතින් මං අද ඔයාලට කියලා දෙනවා හරි විදිහට කොහොමද නාරං කැවුම් ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් අබ්බරම අපේ මේ නාරං කැවුම් හදාගන්නේ කොහොමද කියලා ඊට කලින් මම ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්න. වතාවත් අපේ channel එකත් එකතුනේ නැති කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා, ඒ වගේම මේ පැත්තෙන් තියෙන bell icon එකත් press කරලා අපිත් එක්ක දැන්ම එකතු වෙන්න. ඊට අපේ නාරං කැවුම් හදන්න අපිට ඕන වෙනවා ගාගත්ත පොල් බෑවක පොල් 100 ග්‍රෑම් 150යි, බැතු පාල් පිටි මේසෙන්දි 2යි, සුදු කැකුළු හාල් පිටි මම මෙතන අරන් තියෙනවා කෝප්පයක්, සුවඳ කුඩු විදිහට මම මෙතන කුඩු ගෙනගෙන තියෙනවා, එනසාල් කරාඹු නැටි, ඒ වගේම කුරුඳු පොතු කෑල්ලක් දාලා, රස අණුව ලුණු කහ කුඩු ස්වල්පයක්, උණු වතුර කෝප්ප කාලා. ඉතින් මුලින්ම මම අපේ මාර්ජින් රත් වෙන ලිපේ තියලා ඒකට මේ විදිහට සීනි තේ හැන්දක් විතර දාලා හැමදාම වගේ මම මේ සීනි ටික හොඳින් කර කර ගන්නවා. අපේ සීනි ටික මේ විදිහට හොඳින් කර වුණාට පස්සේ මම ඒකට පෙවුණු අතර කෝප්ප කාලා එකතු කරනවා. ඊළඟට මම මේකට අපේ ඉතිරි සීනි ටිකත් එකතු කර ගන්නවා. ඒ වගේම අපේ සීනි තුළු ටිකත් මම මේකට දැන් දැම්මා. ටික හොඳින් කවලම් කරගත්තට පස්සේ අපි දැන් අපේ මේ සීන් ටික හොඳින් දිය වෙලා මේ මිශ්‍රණය පැණි පදමට නිකන් අපි මේක තියාගන්න ඕන. ඉතින් අපේ පැණි මිශ්‍රණය මේ පැණි පදමට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේන ඇති අපේ මේ සීනි වල මෙන්න මේ විදිහට නූල් වගේ බිඳු අන්තිම බිඳුණක් මේ විදිහට මේ වෙනවා නම් අපේ පැණි පදම හරි. ඊළඟට මම දැන් මේකට අපේ පොල් ටික හොඳින් කවලම් කරනවා. දැන් මම මේකට රස අණුව ලුණු ටිකක් එකතු කරලා තදියෙන කමිටර හොඳට කවලම් කරනවා. ඒ වගේම අපේ මේ මිශ්‍රණයට මම පෙදගත්ත හාල් පිටි ටික පොඩ්ඩ පොඩ්ඩ එකතු කරනවා. මේ විදිහට කොහොම දාන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම මගේ බැඳගත් හාල් පිටි මේ සැලෙ දෙක මේකට එකතු කරගත්තා. දැන් මම මේක ටිකක් ඉඳනකම් මේ විදිහට කවලම් කරගන්නවා. ඉතින් ඔයාලට තේරෙන ඇති අපේ මේ මිශ්‍රණය දැන් පැණි ටික නැහැ. දැන් ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවේ තමයි අපි මේකේ ලිපුණවා ගන්න ඕන. ඉතින් මේක මේ විදිහෙන් ටිකෙන් බාගත්ත ගමන් මම කරන්න ඕනෙම මේ විදිහට හැන්දෙන් ටිකෙන් ටික අරගෙන මේ විදිහට භාජනයක් උඩින් තියා ගන්නවා. මම මේ භාජනේ උඩින් තෙල් ටිකක් ගාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි මුඩවල විදිහට තියාගත්තට පස්සේ මම ටිකක් මේක නිවෙන්න තියනවා. ගොඩක්ම නිවෙන්න නෙවෙයි, සාමාන්‍ය ප්‍රමාණයට ටිකක් අතින් අල්ලන්න පුළුවන් වෙනකම් මම මේක මේ විදිහට නිවෙන්න තියනවා. ඒ අතර මම අපේ මේ නාරං කැවුම් බඳින්න ඕන බැටර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවා මුං කැඩලි හදනකොටත් අපි එක බැටර් එකක දාලා තමයි මේක බෙදගන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි මේ නාරං කැවුම් ඒ වගේම ගොඩපර කැවුම් මේ කැවුම් ಜಾති හදනකොටත් අපි මේක මේ වගේ බැටර් එකක තමයි ගිලවල තමයි බඳින්න ඕන. ඉතින් මම දැන් එකට අපේ සුදු කෙකුළු හාල් පිටි ටික දැම්මා. මේ හාල් පිටි ටික පොඩ්ඩක්වත් මම බෙදලා නැහැ. ඒ වගේම කහ අසන ලුණු මේ ටික හොඳින් කවරම් කරගමු. ඊළඟට මම මේකට වතුර ටිකෙන් ටික දාලා බැටර් එකක් හදා ගන්නවා. අපි මේ හදා ගන්න බැටර් එක මෙන්නම් පිටි මිශ්‍රණය ගොඩක් තියාරු එකක් නෙවෙයි, ගොඩක්ම ඝනකම් එකකුත් නෙවෙයි. ඉතින් අපි මෙන්න මේ විදිහට ගොඩක් දියාරුත් නැති ගොඩක් ඝන ගමන් නැති
ඉතින් මිශ්‍රණයක් තමයි අපි මේකට හදාගන්න ඕන. ඉතින් සමහර කට්ටිය මේක පාම් පිටි වලින් විතරක් කරනවා. නමුත් මම නම් කවදාවත් පාම් පිටි දාන්නේ නැහැ මේකට. මොකද පාම් පිටි වලින් හැදුවොත් අපේ මේ මිශ්‍රණය අපි දැන් මේ බදින එක ක්‍රිස්පි ගතියට එන්නේ නැහැ. නිකන් පිංගිච්ච ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේකට පාම් පිටි පොඩ්ඩක් එකතු කරේ නැහැ. මැදපු නැති හාල් පිටි වලින් තමයි මේක හැදුවේ. ඔයාලට පුළුවන් නම් මේකට සුදු කෙකුළු සුදු හාල් පිටි බදලා උනත් ගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට මම මේ විදිහට බදපු හාල් පිටි ටිකක් අත් දෙකේම ගාගත්තා. දැන් මම අපේ මේ මිශ්‍රණය තින් අඳන්න පුළුවන් ගන්න නිමිල තින්නේ. දැන් මම කරන්නේ මේ විදිහට මේක බෝල හදනවා. මේ විදිහට අපි මේ වෙන වෙනම ගොඩවල් තියාගත්ත අපේ නාරං කැවුම් මිශ්‍රණය මේ විදිහට බෝල හදා ගන්න. ඉතින් අපි තියා මේ විදිහට ඔක්කොම බෝල් ටික හදාගත්තට පස්සේ අපිට දැන් ඊළඟට තියෙන්නේ අපේ මේ බැටර් එකේ දවටලා මේ බෝල ටික ගැඹුරු තෙලේ බෙද ගන්න. ඉතින් අපි මේ විදිහට බෝලයක් අරගෙන මේකට දාලා මේ විදිහට බැටර් එක හැමතැනම ගෑවෙන විදිහට අපි මේක මෙහෙම කරන්න ඕන. මේ විදිහට අරගෙන ඉතින් මේ විදිහට නනන පාටින් හොඳින් මේක බෙදලා පස්සේ මම දැන් මේක ඉතින් බා ගන්න. අපි මේ විදිහට අපේ නාරං කැවුම් ඔක්කොම ටික බෙදගමු. ඔන්න ඉතින් මේ තියෙන්නේ අදාසිය අපි හදාගත්ත අපේ රසම රස නාරං කැවුම්. ඉතින් ගොඩක් කට්ටිය මේකට රැවටෙනවා ගොඩපර කැවුම් කියලා. අතන ගොඩපර කැවුම් කියන්නේ මේවට නෙවෙයි. ඒ වගේම ගොඩක් කට්ටිය මුංගුලි වලටත් නාරං කැවුම් කියනවා එක එක පැතිවල. නමුත් හරි විදිහට හදනවා නාරං කැවුම් හදන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් ඔයාලට පුළුවන් මම මේ බැටර් එක හදනකොට අද ඇල් වතුර දැම්මට ඔයාලට පුළුවන් මේකට පොල් කිරි ටිකක් එකතු කරන්න. පොල් කිරි ටිකක් එකතු කරොත් අපේ මේ නාරං කැවුම් තවත් හොඳ කිරි රසයක් එනවා. ඉතින් ඔයත් මේ විදිහේ මම දැන් කියලා දුන්න විදිහටම ඔයත් ගෙදදී මේ ළඟ එන අවුරුද්දට නාරං කැවුම් හදලා බලන්න. ඔයාලට පේන ඇති මේ පැණි බේරන පැණි පාටට තියෙනවා. ඇගේ මේක හොඳ ක්‍රිස්පීර තියෙනවා. ආඩ පේනදි පැණි ගතියට තියෙනවා අපේ මේ නාරං කැවුම්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. මොකද ගොඩක් කට්ටිය කන්න ආසයි මේ නාරං කැවුම්. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් අපේ මදු ස්වීට් හෝම් චැනල් එක ඇතුළට ගියොත් මේ වගේ තවත් වැදගත් වීඩියෝස් බලා ගන්න පුළුවන්. රසම රස කෑම හදන විදිහ මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් පල්ලෙහා තියෙන අපේ අයිකන් එක ක්ලික් කරපු ගමන් ඔයාලට පුළුවන් අපේ channel එකට යන්න. ඒ ගිහිල්ලා පුළුවන් තවත් වීඩියෝස් බලන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් පුංචි ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් පල්ලෙහෙන් දාගෙන යන්න. ඒ වගේම ඔයා තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් දැම්ම පහළට subscribe button ක්ලික් කරලා මේ දැම්ම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ වගේ තවත් රසමනස කෑමකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.